ිතුට ුක්ෂන ලේට යාව සාධරයෙන් පිකන්නවා. ඉතිංගද අපි සෝදානංවෙන්නේ ලස්සන් හෙඩ් බෑන්් එකක් ගොතන්න එකගේ කොහොමද කියල ඉගිෙන ගන්න. එකට මම වගේ නවල් ගිතුම් කටුවක් සහ ඉදි කටුවක් තමයි ආධාරකර ගන්න. මමාද ගොතන්නේ මාස තුනක හයක වගේ වයස බික් ගැලපෙන සයිස් එකක් ඒ කියන්නේ ම මේ ගොතන හිෙඩ්බෑන්ඩි එක වට ප්‍රමාණය ගල් දහතුනක් දා හත්තරක වගේ ප්‍රමාණයක් මට ගැමන්ගේ අවශ්‍යය කරන ඒ සයිසිකට ගැලපෙනවා. ඊට අමතර ඔයා මාසතුනට අඩු භබික්ට මේක කරන හෙඩ්බෑන්ඩි එකක් ගොතන වනං වට ප්‍රමාණය ඇඟල් එකකුළහක් දොළහක ප්‍රමාණයෙකුත් ම සහායක් දොලා ආගැන්නේ මාස දොළහක් අතර බබෙක්ට හිෙට් බෑන්්ඩි එකක් ගොතන වනං අඟල් ප්‍රමාණය ල් පහලුවක් දා හතක වගේ ප්‍රමාණයක් ගොත්තාගත්තොත් ප්‍රමාණවත්. ඉට අමතරව වැඩි හිටි කෙනෙකුට නම් සාමානය අඟල් විස්සක් විසයකක් වගේ ප්‍රමාණයක් තමයිෝනේ ඉතින් මුලින්ම කරන්නේ මේ හෙඩ්බෑන්ඩ එක පළළහදාගන්නක ඒ සඳහා මොම මේ විදිහයට මුලිම්ම දම්වැල් මට අශ්‍ය කරන පල ප්‍රමාණයට දංවල් එකතු කරගන්නවා මං මේකෙදී දංවල් දහයක ප්‍රමාණයක් තමයි ගොතාගන්නේ ඔයාට අවශ්‍යය නම් ඉටවැඩ අඩු ප්‍රමාණයක් නම් ඔයාට අවශ්‍යට මේ කඩු කරගන්නක් පුළුව ඔයාට ඉඩඩ වැඩි ප්‍රමාණයක දංවල්මා එකතු කරගෙන පල වැඩිකරගඩ ඔන්න වටඒ විදිහට මේක හදාගන්න හැකියාව තියෙනවා. මේ විදියට ගණන් කරලාරගෙන මං මුලින්ම දංවල් දහයක් ගතාගන්නවා දැම්ම දවල දහය ගොතාගෙන අවසානයේ මම මෙතන මේ විදිට දහෙන තැනින් ඇගිලතියාගෙන තව දංවලක් ගොතාගන්නවා. ඊට පස්සේ මෙතනම අරතින් ගොතපු දංවල නෙවෙයි දහවිනට මං ගොතල අවසංකරපු දංවලෙන් මේ විදියට කටුවනොෝලි පටලවලා දහනයටට ගොතපු දංවලෙන් මේ විදිහට කටුව දාලා නැවදත් කටුව නෝලි පටලවලා එතනින්ම එලේට අරගෙන ඉට පස්සෙ කටුවට පටවල් තුනක් ඇැවිත්තියෙනවා. ඉට පස්ස මම මෙ විදිර කටුව නැවත පටලවලා ඒත් තුනිිම්ම එලීටගන්නෝ. ඉට පස්ස දෙවනි ගිතුමටත් යනවා ඒ කලින්ගරාවගේම නෝල්ල පටලවලා ැ කටුවදාලා විදි නැවතේතනින් මෙලීටාරගෙන ඉට පස්සේ මේක තුවෙලා තියෙන බටවල් තුනෙන්ම නැවතත් කටවෙලීට ගන්නවා ඉට පස්සෙ ආයමසරයක් මේ විදිහට කටුනෝලි පටලවලා නැවතත් දාලා මම කලින්කරාවගේම මේ දහගිතුම් දහයටම ම මේ විදිහට දෙපට භාග පිරවිලී වලින් ගොත්තා ගන්නවා දෙපට බාග පිරිවිල්ල ගැන ඔයාට හරි අවබෝධයක් නැත්නම් ඔයානිවාරේම මම පහල ලිංක එකේ දාලා තියෙන දෙපට බාග පිරිවිල්ලට අදාල වීඩියෝ බල්ලා ඒ ගැන අවබෝධයක් ලබාගනය කියලා හිතනවා දැන්ම එතුම් දහය ම විදියට ගොතාගෙන. දැන්මටී ගොතාගෙන වෙලයි ඉට පස්ස ම මේ දහවෙන තැනට ඇවිල්ල අයෙම අලුතෙන් එක දංවලක් උඩට ගොතනම්. එට පස්සේ මම මේ අල්ලගෙන ඉන්න පැත්ත, විදිහට මාරු කරනවා මාරු කරලාවාදැම්බලන්න නැවතත් මම පේලිය ගොතන්ඩ යන්නේ එතකොට ඔයාට පේනවා මම ගොතාගත්ත ගෙතුමේ පලල පැත්තේ වී අකුර හැඩේට ගිතුම් ටිකත් තියෙනවා. මම දැන් කරන්නේම කටුව මම නිතරම දාන්නේ මේ වී අකුර වගේ තියෙන තැන ඒ ගෙතුම මැදිින්. ට පස්සේ ඒ කටුවට මම එකතු කරගන්න නෝල මගේ පැත්තට එලි එකෙන ඔයාගේ පැත්තට එලියෙන් තියෙන නෝල තමයි කටුවට මැඩි වෙන විදිහට කටුව ඉසලාා පැත්තර තමයි යවන්න ඕනේ ඒක ඇන්න මෙන්න මේ විදිහයට කරගලා මෙතනින් මේ වී වගේ තියෙන තැන වී අකුර වගේ මැඳින් කටුව මේ විදිහයට දාලා එියෙන් තියෙන ොල් පට තමයි අපි කටුවට එකතු කරගන්නේ මේ විදිහට ඉට පස්සේ නැවත කටුව නෝලෙ පටලවල එතනින් මෙලිට අරගෙන ඉට පස්ස දැම් බලන්න කටුව නොල් තුනත් තියෙනවා නොල් පටවල් ඉට පස්ස මේ විදිහට එතුනෙම්ම කටුව පටලොලයි ලීට කන්නෝආයමත් සරැබ් බලන්න මෙ කටෝ පටලවලා මේ මැද තියෙන තැනෙන් කටුවදානවා ඉට පස්සෙ එලීන් තියෙන නෝල්පට තමයි අපි කටුවට එකතු කරගන්නේ මෙන්න මේ විදියට ඊටවැස නැවතත් කලින්ගරා වගේ මෙම ගොතා ගන්නවා ගම ය මේ ගිතුම් ක්‍රමයෙන් මේ හෙඩ්බෑන්්ඩ එකක් ගොතන එකේ තියෙන වාසය තමයි මේ ගිතුම් මේ ගෙතුම ටිකක් ඇදින සුළුයි ඉතිං හෙඩ්බෑන්්ඩ එකක් අපිට අවශ්‍ය වෙන්නේ ඇදින ගතයට නිසා මේ විදියට මේ මම ගොතන ගිතුම හෙඩ් බෑන්්ඩ් එකකට වඩාත් සුදුසු මෝස්තරයක් එ විදියට ගුතාගන්න පුළුවන් කියලා මම හිතනම් මවිදිර ම මේ ගොතාගත දහයම ගොතාගන්නවා ඉට පස්සේ හරිමන්දැයන්ගේ හයම ගුත්තාගෙන අවසානයි නැවතමම මෙතැන්ට තව එකක් ගොතලා මේකු මම මේ විදිරා නි පෙතර හරවගන්න ඊට පස්සේ කලින්කරාවගේ ම අර පල පැත්තිින් තියෙන වී වකුඩ හැඩට තියෙන තැන මැදිින් කටුව දාලා එලියන් තියෙන පට කටුවටිකතු කරගෙන නැවත මේ පියලියත් ගොතා ගන්නවා අන්න විදිහට මට මගේ හයා බෑන්්ඩ් එකට අවශ්‍යි වෙන්නේ අඟල් ධාතුනක් දාහතරක් වගේ ප්‍රමාණයක් හින්ද මම අඟල් ධාතුරක් දාහතරක් වගේ ප්‍රමාණයක් එකතුවෙන ගම්ම මටවශ්‍ය කරන ගෙතුම් ටික මන්දිගෙට ගොතාගෙන යනවා. මෙත ැදදි විශේෂයෙන් කියන්නඕනේ සමහරවිට ගොඩක් තැන්වලදිී ගොඩක් දෙනෙක්ට වර්දින්නේ හෙඩ්බෑන්ඩ එකක් නිවරදිවිදිහට කෙලිම් ගොතාගන්න බෑකැනෙ සමර්තැංගලින් ඇතුළට ගිහිල්ල සමර්තැංගලින් වැඩිපුර ගෙතිලා. එහෙම වෙන්න නඇති වෙන්නට පුළුවන්ගට තාම මේක හොරු නැත් නම්. ගනන් කරලා ගිතුම් ටික ගොතාගන්න දැම්මම් මේ දහයක් නංගත්තේ මට පුළුවන් මෙතනෙක් අයි දෙක තුනයි ඒදිියයට ගණන් කරලා ගොතා ගන්න ඉතිං ඔයාටත් අනේ විදිර ගණන් කරලා ගොතා ගත්තොත් මේක ලේසි. මේ ගිතුම් ප්‍රමේ නිවරදිේ ගෙතෙනවද කියලා ඔයාට තුම්වැනි පේලියට යනගොට බලාගන්න පුළුවන්. එතනදී අනිත් පැත්ත අහරවලක් බලන්ඩ මෙන්න මේ වගේ උඩෙට පටියක් වගේ වය ක වගේම තමයි එතනත් තියෙන්නේ ඒ උඩට ඒ ගෙතුමක් ඇවිත් තියෙනවාන ඔයාම ගොතන ගිතුම් ගිතුම් හටාව නිවරදිව ඇවිල්ල තියෙනවා. මමදම් මේටි මේ විදිහට ගොතාගන්නවා දෙැම්මට අවශ්‍ය කරන දිගටික ම මෙතන ගොතාගෙන පෙන්නන්නන්වාලට හිත්තන යාට පැහැදිලි වෙන්න ඇති මංගොතන ගැන කියල දුන්න විදිිය දෙමම අඟල් දහතුනක් දහතරක් වගේ ප්‍රමාණයක් මෙික ගොතා ගන්නවොමම දෙන් අපි බලමු එටික ගොත්තලාට පස්සෙ කොහොමද අපි එෙඩ් බෑන්් එක සෙට්කර ගන්න කියලා මං ඒටික එකක්මට ගොතල පෙන්න්නන්න. මේ විදිහට ඔන්න මම දැන් මගේ හෙඩ්බෑන්්ඩට අවශ්‍ය වට ප්‍රමාණය ගොතාගෙන අවසාන වීගෙන තමයි යන්නේ මට මේකට ගතවනේ ලොකුකාලක් ගතවනේ නැහැ විනාඩී දාය පහලොක් වගේ යනකොට ඔයාටත් ඉක්මනින් ගොතාගන්න පුළුවන් මේ විදිහට මන්ද මේ ගොතන්න මගේ හෙට්බෑන්ඩකි අවසානම ප ඕනම කෙනෙක්ට සෑන් රැකාවක් වගේ වනත් කරන්න පුළුවන් හරි දැන් ම මට අවශ්‍යි කරන දිග හෙට බැන්්ඩ එකේ වට ප්‍රමාණයටට අවශ්‍ය කරන ප්‍රමාණය ගොතාග අවසානයි දැන්වාඩ පේනවා මේ වගේ ලස්සනට උඩට මත්තු වෙන විදිහට පටිපටි වගේ දිගට එ විදිරිතා මමේ ගොතර තියෙන්නේ ඉතින් දෙපැත්තේම අන්නේ විදිහයට තියෙනවා ඒ නිසා මේක හොඳ පැත්තක් හෝ කනපැත්තක් අපිට ඔහ යන්න අ වශි වෙන්නේ නෑ දෙකොම එක හා සමානයි ැම්බලමංඟර වලක්කවගේ මේක ටිකක් ඇදෙන විදිහට තමයි ගිත රතියෙන් දැම්මම කරන්නේ මේ සෙට් කර ගන්න එක අගල් දාහතරකු ප්‍රමාණයක් තිේෙන ලට පේනවා මට අවශ්‍ය කරන අංගල් ප්‍රමාණය ගිතල අවසානයි ඉති මම මෙතන නූල මේ විදි ටිකක් ඇදලා මට මේ මහ ගණ්ඩත් මේ නූලෙම් පුළුවමෙන විදිහට මෙත නෝල කපල අයිංකර ගන්නවා. මේ නෝ මෙම ඉටිකක් අදල මේ වේකීම මට මහගන්නු පුළොව විදිහයට නූල ඇරගෙන ඉතිටි කපලායිං කරනවා. හරි දෙම මෙත නෝල කපලායිං කරල මෙ බැත්තට ඇදල මෙතන තද කරගන්නවා. ඊට පස්සේ. ඌ නූලක් දාන්න පුළුවන් විදියට ඉදිකටුවක් කරගෙන මෙතන මේ මහගන්්ඩෝන අපි න දැන් අපි මේදිකටුවට දාලා මේ විදියට නොල ඉදිකටුවට දාලා ඒ පටවල් දෙක එකතු කරලා මහගමු එතන ගොඩක් ගණකමට එන්නේ නැතිවෙඩ අපිට පොළුවන් අ කලින්හර කටුව අපි මැඳින් දාලා ගෙතුව වගේ ඉදිිකටුවක් මැඩි දාලා ගෙතුවත් එහෙම එහෙම ලොකුවට එතන ඒන මහන එකතුවෙෙන තැන ලොකුට ඉස්සිලාහම කැතට පේනේ නැහැ වෙනසක් පේනෙ නෑ ඔන්න මේ විදියට මෙහෙම මේ ගිතුම් දිම් කට්ටුවදාලාමටික මහගමු. ගේ ලස්සන් ලසන් නිර්මාණ ඔලට අලතින් ඉගෙන ගන්නායිටත් වැදගත්ත වෙන විදියට සරලවම කියලා දෙන විඩියෝ රැසක් ඉතරහටත් අප අරගෙනන අනිවාරෙන්ම ඉතින් ඒ නිසා අප සබ්ස්ක්‍රයිප් කරලා තියාගන්නත් අමතක කරන්නේ පා දැගනු මොම් මෙතර ගොතාගෙන අවසාන මහගෙන ඉවල් අයවිිතන මේ තිෙනම පටන් ගතතැන නොල් පට මට ඔන්නම් පුළුවන් එතන මේ අවසාන මහගත්ත නොලට එක ගැටගහලා ඉටබස්සේ ඇතුළටි කරලා චුට්ටක්දර ගොතාගන් දෙම එක මහගෙන අවසානයි ඔන් දෙෙන් අපි ලසන හයාබෑන්ඩි එකක් ගොතාගත්තා මේකට ඔයාට පුළුවන් ඔයා කැමැති විදියට මලක් බෝ එකක් එහෙමනැත්නන් ලොකු බට්න එකක් වගේක් කල්ලලා හරි මේක ලස්සන කරගන්න පුළුවන්වාට බබ්ලු ටිකක් හරි අල්ල ලසන කරගන්න හැකියාව තියෙනවා. ඉතින් තව හෙඩ්බෑන්ඩොල මෝස්ත්‍රර රාශයක් ඉත්සරහටත් අරගෙනෙනවා. ඉතිං එතකං අප සබස්ක්‍රයිප් කලා තියාගන්න අමතක කරන්න පා වගේම තමයි ඇදිගටම අපිත්තක හැඳීල ඉන්න කියලා තාරාධනා කරනවා අද වඩියෝෙන් ඔයා යම් දැනුුවක් ලබා ගත්තනම්. ලයික එකක් ධන කමෙන්ට් කරන්න සබස්්‍රයිප් කල න්නත් අමතක කරන්න පා බොහොම ස්තුතියි.